ආයුබෝවන් දවසේ පුවත් ප්‍රථමයෙන් ගෙනෙන සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනාන්දු මුලින්ම දකිමු සිරස්තල ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය වෙනුවෙන් ජනපති ප්‍රධානත්වයෙන් ජාතික සමුළුවක් දකුණු ආසියාවේ වැඩිම කොකේන් තොගය කොළඹ වරායෙන් සොයාගැනේ අමාත්‍යංශ පහකට අදාළව වැශීර්ෂ අද පාර්ලිමේන්තුවේ විවාදයට දකුණු කොරියානු ජනපතිට එරෙහි දෝෂාභියෝගය සම්මතයි තාවකාලිකව දුරයෙන් ඉවත් කෙරේ ප්‍රථමයෙන් දේශීය පුවත් ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය අදට යෙදී තිබෙනවා මෙවර එහි තේමාව වී තිබෙන්නේ සංවර්ධනීය සාමය සහ ආරක්ෂාව වෙනුවෙන් දූෂණයට එරෙහිව එක්සත් වෙමු යන්නයි දූෂණය වත්මන් සමාජයේ මුහුණපාන බරපතලම ගැටලුවක් බවට පත්වවසන් සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් පවතින රටවල් ඉදිරියේ පවතින දරුණුතම අභියෝගයද දූෂණයයි මිනිසාගේ ස්වයං අභිමානය මෙන්ම සමාජය තුළ මිනිසාගේ කාර්යභාරය හා පැවැත්මද දූෂණය හා අල්ලස හමුවේ යටපත්ව ඇති බව නොරහසක් ඒ බව හඳුනාගත් එක්සත් ජාතීන්ගේ සංවිධානය සෑම වසරකම දෙසැම්බර් මස 9 වනදා ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නමින් ප්‍රකාශයට පත් කර තිබෙනවා 2003 වසරේ ඔක්තෝබර් 30 වනදා පැවති දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සමුළුව විසින් මෙම දිනය ප්‍රකාශයට පත් කරනු ලැබුවා ජගත් සංවිධානයේ නවතම වාර්තාවන්ට අනුව සෑම වසරකදීම ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක මුදලක් අල්ලස් ලෙස මිනිසාගෙන් මිනිසාට හුවමාරු වනවා එසේම දල වශයෙන් ගත් කල ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.6ක් වාර්ෂිකව සිදුවන දූෂණ හමුවේ පුද්ගලින් විසින් සොරා කෑමට ලක් කරන බවයි ජගත් සංවිධානය පෙන්වා දෙන්නේ ජගත් සංවිධානයේ සංවර්ධිත ගෝලීය සංවර්ධන දර්ශකයන්ට අනුව දූෂණය නිසා අපතේ යන මෙම මුදල් ප්‍රමාණය ගෝලීය දල ජාතික නිෂ්පාදනයෙන් 5%ක් ජගත් සංවිධානයේ පෙන්වා දෙන පරිදි ලෝකේ රටවල් රැසක් සිය සංවර්ධිත ක්‍රියාවලියේදී පසුබෑමට ලක්ව තිබෙන්නේ දිනෙන් දින ඉහළ යන දූෂණය හා අල්ලස හමුවේ රටක සංවර්ධනය තීරණය කෙරෙන අධ්‍යාපනය සෞඛ්‍ය නීතිය ප්‍රජාතන්ත්‍රවාදය මෙන්ම සමෘද්ධි යන කරුණු සඳහා දූෂණය හා අල්ලස ඍජුව බලපෑමෙල්ල කිරීම ඊට හේතුව ලෙස සඳහන් කළ හැකි එම නිසා දූෂණය ගෝලීය වශයෙන් පිටු දැකීමට නම් සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවම ඊට විරුද්ධව එකසේ නැගී සිටිය යුතු බව මෙවර ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනේදී ජගත් සංවිධානය පවසා සිටිනවා මැතිවරණ ක්‍රමයේ වෙනසක් සිදුවිය යුතු අතර දූෂණ විරෝධී ක්‍රම තුරන් කිරීම සඳහා මනාප ඡන්ද ක්‍රමය අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. අද පැවති දූෂණ විරෝධී සමුළුවට එක්වමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළා. සුපිලිපන් පාලනයක් යන තේමාව පදනම් කර ගනිමින් අද දූෂණ විරෝධී දිනේදී මෙම සමුළුව කොළඹදී පැවැත්වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සමුළුව ආරම්භ කිරීම සඳහා එක්වෙමින් එහිදී දූෂණ විරෝධී පිළිබඳව නිර්මාණය කරන ලද චිත්‍ර ප්‍රදර්ශනය නැරඹීමටද එක්ුණා. ඉන් අනතුරුව දූෂණ විරෝධී සමුළුව ආරම්භ කරනු ලැබුවා. මෙම සමුළුව පැවැත්වීමේ මූලික අරමුණ වූයේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව අල්ලස දූෂණය සහ වංශාව සහ මුලින්ම තුරන් කොට සුපිලිපන් සමාජය ඇති කිරීමෙහිලා රාජ නිලධාරීන්ට අල්ලස හා දූෂණයෙන් තොරව රාජකාරී ඉටු කිරීම සඳහා නිවාරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම දූෂණ හා වංශාව සැමදාම සිදුවුවක් එය රාජ්‍ය අර්ධරාජ්‍ය සහ පෞද්ගලික අංශයන්හිදී මෙන්ම සමස්ත සමාජ ජාලය වසාගත් පිළිලයක් බවට පත් වූවකි පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාවේ සිදු වූ දූෂණවල පරිමාණය ඉතිහාසයේ කිසිදු දිනක අසන්නට ලැබී නොමැති තරම් පුළුල්ව ව්‍යාප්ත වූ රට ගොඩනංවන ඒකාබද්ධ වැඩපිළිවෙළක් සඳහා ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එක් වී ඇති ඓතිහාසික මොහොතක් දැන් උදා වී ඇත මෙම සමුළුවෙන් පසුව බලාපොරොත්තු වන ක්‍රියාමාර්ගයන් අතර රටේ සිදු වූ මෙගා දූෂණය නවතාලීම මගින් රට වේගවත් ආර්ථික සංවර්ධනය ගමනක නිරත වීමට අපේක්ෂා කරනවා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන් අනතුරුව දූෂණ විරෝධී සමුළුව අමතමින් ප්‍රකාශ කර සිටියේ වගකීම් ඉටු කිරීමට තීරණ ගැනීමට බිය නොවන ලෙසයි ඇතැම් වෙලාවට කියනවා මේක හරියට කරන්න මේක ටෙන්ඩර් ගැලවුම් කියලා. නමුත් ටෙන්ඩර් ගැලවීමේදී මම දන්නවා මම ඇමතිවරයෙක් විදිහට අවුරුදු 18ක් 19ක් කටයුතු කරපු නිසා කොතෙක් දුරට ඒ අයහපත් තත්ත්වයක්ද කියලා ඉන්නවා. අල්ලස ගැනීම වගේම දීම වැලක්ක් කියන එක අපි කවුරුත් දන්නවා. නමුත් ඇතැම් වෙලාවට
ජනතාවගේ පැත්තෙන් සමාජයේ සකස් වෙලා තිබෙන ආකාරයට යමක් කර ගැනීම සඳහා යමක් දීමේ ප්‍රතිපත්තිය ඇතැම් අය බොහොම සතුටු සිතින් කරන බව අපි දන්නවා. ඒක නිසා සියලු පාර්ශ්වයන් මේ වගකීම බාර ගන්න ඕනේ. මේක එක පිරිසකට විතරක් එල්ල කරන්න පුළුවන් කමක් නැහැ. රාජ්‍ය නිලධාරි මහතුරු ඇතැම් ආයතන ප්‍රධානි අපිට ආරංචි කරනවා කියනවා. යම් ලිපිකරුවක් ඉදිරිපත් කරපුවාම ප්‍රශ්නයක් කතා කරපුවාම නෑ නෑ ඒක ලස්සන් කරන්න බෑ. අපිට FCID යන්න බෑ. නෑ නෑ මටේ වගකීම ගන්න බෑ. FCID යන්න. ආයතන ප්‍රධානීන් විතරක් නෙවෙයි. අමාත්‍යාංශ ලේකම්වරු දෙපාර්තමේන්තු ප්‍රධානීන් විතරක් නෙවෙයි. මට ආරංචි වෙන සමහර ඇමතිවරු කියනවා. අහ් අපිට FCID යන්න වෙයි. ඔකලට. මේක තමාගේ ආත්ම අභිමානය පිළිබඳව ප්‍රශ්නයක් මොනවද කියන්නේ? එනවා මාතේ කියන්නේ අපි අපිට ආයතනයේ අපි හරියට කරනවා නම් අපි වගකීම හරියට ඉෂ්ට කරනවා නම් අපිට FCID යන්න වෙයි කියන සටන් පාඩයක් අවශ්‍ය වෙන්නේ නැහැ. ජනාධිපතිතුමන් සමුළුවේ ඇමතීමෙන් අනතුරුව මැතිවරණ ප්‍රචාරණ වියදම් තුලින් ඇතිවන දූෂණය පිළිබඳව ප්‍රධාන තාක්ෂණ සැසියක්ද පැවැත්ුණා. ඒ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් එම සැසිය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, කථානායක කරු ජයසූරිය, නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.ඊ.ඩබ්ලිව් ගුණසේකර යන මහතුරුන්ද එක් වුණා. මේ අතර අදටයේදී ඇති ජාත්‍යන්තර දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් මම දූෂිතයකු නොයමි යනුවෙන් සඳහන් ලාංඡනය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමා වෙත පැළඳවීම අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී සිදු වුණා. දූෂණ විරෝධී පෙරමුණ විසින් සංවිධානය කරන ලද දූෂණ විරෝධී දින වැඩසටහනේ අංගයක් ලෙස ජනාධිපතිතුමා වෙත මෙම ලාංඡනය පැළඳ වූ අතර පූජ්‍ය උලපනේ සුමංගල හිමි, ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාරණ, බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත සේ වර්ණසිංහ ඇතුළු දූෂණ විරෝධී පෙරමුණේ ක්‍රියාකාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. කිලෝග්‍රෑම් 800ක ප්‍රමාණයකින් යුත් කොකේන් තොගයක් කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී සොයා ගැනීමට මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය අද සමත් වුණා. මෙම නෞකාවේ කොකේන් ඇති බවට ලද ඔත්තුවකට අනුව අදාළ නෞකාව මෙලෙස විශේෂ පරීක්ෂාවට ලක් වුණා. කොළඹ වරායට පැමිණි නෞකාවක තිබී කොකේන් කිලෝග්‍රෑම් 800ක් අද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සිය භාරයට ගනු ලැබුවා. ඉක්වදෝරේ සිට ශ්‍රී ලංකාව හරහා ඉන්දියාව බලා ගමන් කිරීමට නියමිතව තිබූ මෙම නෞකාවේ තිබී මෙම කොකේන් තොගය සොයාගත් බවයි එම කාර්යාංශයේ සඳහන් කළේ. අධිකරණ නියෝගයකට අනුව සිදු කළ පරීක්ෂාවකදී නෞකාවේ බහාලුමක තේක්ක දැව අතර සංගවා තිබියදී මෙම කොකේන් තොගය හමු වී තිබෙනවා. මෙය මෙතෙක් දකුණු ආසියාවෙන් සොයාගත් වැඩිම කොකේන් තොගයද වන බවයි පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සඳහන් කළේ. මෙම කොකේන් තොගයේ වටිනාකම කෝටි 1200ක් ලෙස මේ වන විට තක්සේරු කර තිබෙනවා. 2017 කැලණි රජමහා විහාරයේ දුරුතු මහා පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සංවිධාන කටයුතු දැනුවත් කිරීමේ කටයුතු ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කැලණිය රජමහා විහාරස්ථ මහ පෙරහැරදී විශේෂයෙන් උඩරට පහතරට සබරගමු කියන මේ සම්ප්‍රදායත්‍රයම නියෝජනය කරන කැලණිය දුරුතු පුණ්‍ය පූජා මහෝත්සවය සිද්ධ වෙන්නේ ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සංවිධානය කරලා දැනුවත් කිරීම සිද්ධ කරලා තියෙන බව ගෞරවනීය නායක හමුදුරුව අද දායක සභාවට දැනුම් දුන්නා. ඒ වගේම අග්‍රාමාත්‍යතුමා දායක සභාව ප්‍රධාන සියලු දෙනාම ඒ සඳහා තම තමන්ගේ වැඩ කොටස් භාර අරගෙන කටයුතු කළා. ඒකම දිසාපතිතුමා, ත්‍රිවිධ හමුදාව, පොලිස් රාජ්‍ය ආයතන ඒ සඳහා අවශ්‍ය මූලික කටයුතු සංවිධාන කටයුතු කළා තියෙන බව නැවත වරක් දැනුම් දීමත් ඒ කටයුතු නැවත වරක් පරීක්ෂා කිරීමත් තමයි අද දවසේ සිද්ධ වුණේ. 2017 ජනවාරි 8 වෙනිදා දේවදූත පෙරහැරත්, 9 වෙනිදා සාම්ප්‍රදායික උඩමළුවේ පෙරහැරත්, ඒ වගේම 10 වෙනිදා දෙවෙනි මළුවේ පෙරහැරත්, 11 වෙනිදා මහා දුරුතු මහා පෙරහැරත්, 12 වෙනිදා දුරුතු පුර පසළොස්වක පෝයෙන් 3 මාසයකට අධික කාලයක් මුළුල්ලේ ධර්ම දේශනා, පිරිත් දේශනා, පෙරහැර මංගල්‍යය සමග පැවැත්වුණු මේ පුණ්‍ය පූජෝත්සව මාලාව සමාපතියට පත් වෙන්නේ ලංකාවාසී හැම දිනාටත්, ලෝකවාසී හැම දිනාටත් නව වසරට තුනුරුවන්ගේ ආශිර්වාදය, දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ප්‍රාර්ථනා කිරීමත් සමගම. අයවැය කාරක සභා අවස්ථා විවාදයේ 18 වන දිනය අදයි. කඳුරට නවගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන, ප්‍රාදේශීය සංවර්ධන, ග්‍රාමීය ආර්ථික කටයුතු, විශේෂ කාර්යයන් පිළිබඳ අමාත්‍යාංශය, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් යන අමාත්‍යාංශවලට අදාළ වැය ශීර්ෂයන් අද දිනේදී විවාදයට ගැනුණා. වැය ශීර්ෂ විවාදයේ පළ වූ අදහස් කිහිපයක් දැන්.
මුදල් අමාත්‍යවරයා එක අවස්ථාවක කියනවා 2G තියෙන කුළුණු 3G දක්වා ගෙනිච්චේ නැත්නම් මිලියන 100ක් ගහනවා කිය. මොකද්ද එකකින් කියන්නේ? 2G වලින් ඉන්ටර්නෙට් දීම කොස්ලි වැඩි ටෙලිකොම් ආයතන වලට. ලංකාවේ ටෙලිකොම් ආයතන පහක් තියෙනවා. ඒ ආයතන පහෙන් අපි දන්නා කරුණා 2යි 3යි ලාභ ලබන්නේ. අනිත් ආයතන ලාභ ලබන්නේ නැහැ. එක්කෝ ඒගොල්ලෝ මර්ජ් වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒගොල්ලෝ මොකක්ද විකල්පයක් ගන්න ඕනේ. ඒගොල්ලෝම එන්කරේජ් කරන්න කරන අදහස. ඒව තමයි ප්‍රෝග්‍රෙසිව් තින්කින් හැරියට මම හිතනවා ඉතාලම දක්ෂ විදියට මේ කලමනාකාරීත්වය කරන්න එතුමා කරපු ක්‍රමවේද. මේක ජනතාවට දැම්මම පොඩි අමාරුවක් තිබුණාට මම විශ්වාස කරනවා මාස 6ක් වෙනකොට මේක ස්ටැබිලයිස් වෙයි. දැන් ලංකාවේ ටැබ් එකක් සහ ස්මාර්ට් ජංගම දුරකථනයක් ගන්නකොට තිබුණ සෙස් බද් අයින් වීම තුළ යුනිට් එක ගැනීමේ අඩුවක් වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන ග්‍රාමීය ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරන්න. ඒ වගේම සත්ව පාලනය දියුණු කරන්න ඒ ප්‍රදේශවලම වෛද්‍යවරුන් සහ වෙනත් ප්‍රදේශවල වෛද්‍යවරු අපි අනුයුක්ත කරලා තිනවා. මේ වෙනකොට ලංකාවේ සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට අවශ්‍ය පසු වෛද්‍යවරුන්ගේ අනුයුක්ත කිරීම අපි දැන් සිද්ධ කරලායි තියෙන්නේ කියන එක මතක් කරන්න ඕනේ. ඔය හරක් බෙදෙන එක හොඳයි. පසු වෛද්‍යවරු යවන එකත් හොඳයි. හැබැයි නිකන් සිරිකොතෙන් ඕඩර් එක ලැබුණා වගේ UMP ගෙවල් වලටම මේ හරක් ටික යවන එකයි ප්‍රශ්නේ. නෑ. ලැබුණාසේ වැරදි මතයක ඉඳලායි කතා කරන්නේ. මිල්ක ආයතනයෙන් වැඩි බරක් දරලා තියෙනවා. ඒ ආයතනෙන් තමයි ඒකේ භාගයක සතුන්ගේ මිල දරන්නේ. ඒ නිසා ඒ ආයතනයේත් එක්ක එකතු වෙලා ඉතුරු කොටස අපේ අමාත්‍යාංශය හරහා දරනවා. දැනට මිල්කෝ සමාගමත් එක්ක එකතු වෙලා තමයි මේ කටයුත්ත කරන්නේ. ඒ නිසා තමුන්නාංශකෙත් කවුරු හරි ඉන්නවා නම් මිල්කෝ සමාගමේ කෙනෙකුට අසාධාරණයක් වුණා කියලා කියනවනම් මට කියන්න. මම ඒක නිවැරදි කරලා දෙන්නම්. එහෙම නැතුව සිරිකොත ඕඩර්ස් අනුව හරක් බෙදන්නේ නැහැ. ඒ ගැන කලබල වෙන්න දෙයක් නැහැ. බය වෙන්න එපා. ගරු ජනාධිපතිතුමා විසින් 2017 වර්ෂය දුප්පත්කම පිටු දැකීමේ වර්ෂය හැටියට නම් කරලා තියෙනවා. කැබිනට් මණ්ඩලය ඒ අනුමත කරලා ඒ දුප්පත්කම තුරන් කිරීමේ මාතෘකාව කෙරෙහි යොමු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. අද අපේ රටේ දිහා බලපුවහම එක්තරා සුවිශේෂ පරස්පර විරෝධයක් පේන්න තියෙනවා. 107කින් දියුණු වුණා, 8කින් දියුණු වුණා, 9කින් දියුණු වුණා අදාදි වශයෙන් ප්‍රකාශන කරනවා. නමුත් අද සත්‍යය මොකක්ද? ඒ විදිහට සංවර්ධන වේගයක් තිබුණා නම් කොහොමද මෙච්චර දුප්පත්කම මේ රටේ ඉතිරි වෙලා තියෙන්නේ? දැන් අපිට කියන්න පුළුවන් රටේ කොයි කොයි පළාත්වලද සකස් කරගන්න පුළුවන් වෙලා තියෙනවා, කොයි කොයි පළාත්වලද වඩාත්ම දුප්පත්කම පෙනෙන්න තියෙන්නේ. එතකොට මේකට අපි කෙටි කාලීන හා දීර්ඝ කාලීන විසඳුම් සොයාගත යුතුයි. දීර්ඝ කාලීන විසඳුම නම් ඔවුන්ට තාක්ෂණය සහ නව දැනුම ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් සකස් කර දිය යුතුයි. දැනුම් දෙන්න ඕනේ. මගේ වාහන වලට මිලියන 70ක් වියදක් වීම ගැන හැමදාමත් ආම නූගත් විදිහට කතා කරන മന്ത്രിලට මම අද වෙනකනුත් පාවිච්චි කරන්නේ මගේ පුද්ගලික වාහනයක්. මාස 10ක් ඇමති කෙනෙක් හැටියට ඉඳලා මම වාර්තාවක් තියලා තියෙනවා. තාම රජයෙන් පුෂ් බයිසිකල් එකක්වත් මට හම්බෙලා නැහැ. මම මගේ වාහන වල යනවා එනවා. නමුත් ඒ ලැබුණ මුදලින් අපි වාහනයක් ඕඩර් කරලා තියෙනවා. අනිත් ඇමතිවරු පාවිච්චි කරන විදිහේ වාහනයක්, විශේෂිත වාහනයක් නෙමෙයි. පරණ කාර් එකක් රිපයර් කරන්න දීලා තියෙනවා. ඒකට මිලියන 10ක් ගත වෙනවා. ඒ අරෙන් අපි මුදල් අවභාවිතා කිරීමක් සිද්ධ කරලා නැහැ. කවුන්නාසේ අහගන්න දොඩවන්නේ නැතුව කියන දේ තේරුම් ගන්න. බිලියන 10කින් තමයි රිපයර් කරන්න වාහන. කාර් එක BMW 7. ඒක රිපයර් කරන්න ඒ ගාන යනවා. එහෙම අවභාවිතයක් සිද්ධ වෙලා නැහැ. අමාත්‍යාංශයේ කුලිය ගෙවනවා මිලියන 11ක් මාසෙට. ඒකෙන් කියනවා ලක්ෂ 20ක් කොහෙට යනවා කියලා. ඒක ගැන අපි කිසිම වංචාවක් හංගන්න දෙයක් නැහැ. අයියේ කිව්වා ෆීල්ඩ් මාෂල් තුමා නිතන් ආඩි වෙලා ඉන්නවා කියලා. මම කිව්වේ බුද්ධාංශේ නිලධාරීන්ගේ වැටුප දෙන්නේ නැහැ. ඒ නිසා ඔබතුමා ඒකට කටයුතු කරන්න කියලා කිව්වේ. ඔබතුමා කියපු එක මං අහගෙන හිටියා. එළිය වාඩි වෙලා නිකන් ඉඳගෙන ඉන්නවා කියන එකත් කිව්වා. බුද්ධාංශ නිලධාරීන් නෙවෙයි മന്ത്രിතුමා, ඕනම කෙනෙක් රැකියාව ඉන්නකොට රජයේ සේවකයෙක් වුණත් ඒ සිරදඬුවන් රිමාන්ඩ් එකේ ඉන්නකොට ඒ චෝදනා අනුව වැඩ තහනම් කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට හමුදාවේ හිටියා රණවිරුවා කියලා ඒකේ වෙනසක් නැහැ. ඒක ෆීල්ඩ් මාෂල් කෙනෙකුට නෙවෙයි ජනාධිපතිතුමාටත් ඒක වෙනස් කරන්න බෑ. අද පැවති වැයශීර්ෂ විවාදයේ පළ වූ තවත් අදහස් කිහිපයක් වෙතයි දැන් අවධානය. ඩිජිටල් ස්මාර්ට් පන්ති කාමරවල පොතපත ඕනේ නැහැ. පරිගණක ආධාරයෙන් ඉගෙන ගන්න ශිෂ්‍ය ශිෂ්‍යාව පරම්පරාව බිහි වෙයි කියලා තමයි කිව්වේ. ඒ සිහිනේ අරගෙන ගියා මාස ගාණක්. දැන් ඊට පස්සේ මේසරය ආවේ පටන් ගත්තට පස්සේ ටැබ් සිහිනේ තමයි දීලා තිබෙන්නේ. ඔබතුමත් ඉතින් අහු වෙනවා මේවට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මොකක් හරි ස්මාර්ට් ක්ලාස් රූම් හදනවා කිව්වම නේද? අඩු ගානේ ගුරුවරුන්ට ළමයින්ට යන්න වැසිකිලි ටික හදා ගන්න බැරුව හරියට දැන් මේ සිහින විකුණනවා සිහින වලින් තමයි දුවන්න හදන්නේ. අපි ඒ වැසිකිලි කැසිකිලි දැන් ඔක්කොම හදාගෙන යන්නේ දැන්ටත් ඉවරේගෙන එනවා. ළමයි 50ට එක ගානෙත් හදනවා. ඒ වගේ මේ නවීන තාක්ෂණයටත් යන්න ඕනේ. ටැප් දෙන එකට මෙච්චර ඉරිසියා කරන්න එපා. ටැප් දෙන එකට කිසිම ඉරිසියාවක් නැහැ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අර තමිල්නාඩුවේ ග්‍රයින්ඩර් බ්ලෙන්ඩර් බෙදන්න වගේ ඊළඟට ඡන්දෙට එන අය ඉලක්ක කරගෙන නෙවෙයි ටැප් දෙන්න ඕන. එය ඊට වඩා පහළ පන්ති වලින් පටන් අරගෙන තමයි ඉදිරියට යන්න ඕනකම තිබුණේ.
දැන් ඩිජිටල් ඇමතිතුමා ජනමාධ්‍යවේදීන්ට බෙදුවක් මේ නොමිලේ පරිගණක දෙනවයි කියන කතාවේ පළමු ආරම්භයේ කියලාට පරිගණක දුන්නා මාධ්‍යවේදීන්ට. දැන් මොකෝ වෙලා තියෙන්නේ? දැන් යවනවා බිල මේක දීලා තියෙන ණයට මාධ්‍යවේදීනුත් රවට්ටලා. මොකද්ද මේ කරපු දේ? බොරු චෝදනා කරන්න එපා. දන්නේ නැතුව මුනාසේ කතාවෙද කියන්නේ දුන්නනේ නේද? බොරු දන්නේ නැති බොරු කියන්නේ නැහැ. අද පත්‍රයේ තියෙනවනේ. මම ඒක අද බොරු කියන්නේ නැහැ. දාස් පන්සියකම ටැබ් එක දුන්නේ නොමිලේ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන ගානට ගෙවන්න ඕන කෙනෙක්. හෑන්ඩ් ෆෝන් එක දුන්නම බිල ගෙවන්න ඕනේ. මේ ඇමතුමා කිව්වේ ටැබ් එක නොමිලේ පාවිච්චි කරනකොට බිල ගෙවන්න ඕනේ. ඒකට 11000ක් ගෙවන්න වෙලා තියෙන මාසික වාරික කොටස් වලට බෙදලා නොමිලේ නොදුන්න නිසා තමයි ඒකට ඒකේ ෆෝම් මේක ගෙවන්නේ. එහෙම වෙලා තියෙනවා නම් සම්පූර්ණ මුදල අතින් ගෙවන්න මම සූදානම්. මෙතුමා කියන දේ වෙලා තියෙනවා නම්. හරි. හැබැයි එහෙම නොනනම් මෙතුමායි ගෙවන්න ඕනේ. නෑ අපි මොකටද ගෙවන්නේ? තමුනා සතුන්නේ අපි ගෙවන්න ඕනේ නෑනේ. ඒ මාධ්‍යවේදියෝ පාවිච්චි කරපු ප්‍රමාණය සියලු විස්තර දත්ත සියලු දේත් එක්කම සභාගත කරනවා. දෙමළ නායක විශාල ප්‍රමාණයක් හැම දෙයක්ම උපයෝග කරගත්තේ වතුකරේ ජනතාවගේ සුඛ වීරණ වෙනුවෙන් නෙවෙයි. ඔවුන්ගේ ජීවිතේ යම් අඩියක්වත් ඉදිරියට ගෙන යාම වෙනුවෙන් නෙවෙයි. ඒ ඇමතිවරුවට ඉන්න කණ්ඩායමකුත් ඔවුන්ගේ සුඛ වීරණ වෙනුවෙන් තමයි හැමදාමත් මේ වතුකරේ ජනතාව උපයෝග කරගෙන තිබෙන්නේ. ඒ ඉතිහාසය විසින් මොකද්ද කර සභාපතින් සිදු වී තිබෙන්නේ? අද අපේ රටේ පතුලේම ජීවත් වෙන ජන කොට්ටාසය බවට ඒ ජන කොට්ටාසය පත් වී තිබෙනවා. දවරජය සෑම වතුකම් කරපු පවුලකටම පර්චේස් හතක් ලබා දෙන්න ඕනේ කියලා මම කර්මාන්ත ඇමතිවරයාට මම කැබිනට් පත්‍රිකාව දාලා දැන් ඒක අපි ක්‍රියාත්මක කරනවා. ඒක මං ගාවත් තියෙනවා. පත්‍රිකාවත් මං ගාව තියෙනවා. ජාත්‍යන්තර තර්ජන වලින් රට බේරා ගැනීමට හැකි වූයේ සම්මුතිවාදී ආණ්ඩුවේ ක්‍රියාකලාපෙන් බව අමාත්‍ය එස්.බී. දිසානායක මහතා පවසනවා. අපි මහානක මට්ටමේ ජාත්‍යන්තර තර්ජන ඉන්දියාවත් එක්කමනාපෙන් හිටියා, යුරෝපෙමත් එක්කමනාපෙන් හිටියා, අමෙරිකාවත් එක්කමනාපෙන් හිටියා. එක්සත් ජාතීන්ගේ මානවකම් කොමිසම අපි යුද අපරාධ කරන හැටි නම් කිරීමේ සූදානම කීකියා. එහෙම වාර්තාවකුත් හැදුවා. ඉතින් මේක අපිට මේකෙන් අපිට ලේසියෙන් ගැලවෙන්න පුළුවන්කම තිබ්බේ අතිකරු ජනාධිපතිම ඒ පක්ෂ දෙක එකට අරගෙන එක්සත් ජාතීන්ගේ මානවකම් කොමිසමට යෑම. අතරම ජනාධිපතිමා හැටියට ඒ වෙලාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාට කිව්වනම් ආණ්ඩුවක් හදන්න කියලා. එයා අපි කීප දෙනෙක් අරගෙන හදයි. ජනාධිපතිතුමා අගමැතිතුමත් එක්ක කතා කරලා මේ පක්ෂ දෙක එකතු කරා. ඒක හැබැයි හරි දුෂ්කර එකක්. ඒගොල්ලෝගේම යටිතලයේ මේකට කැමති නැහැ. ඉතින් ඉලක්කගත වැඩසටහනකට තමයි මේක කරේ. ඉතින් එහෙම කරපුවම අපි දෙගොල්ලටම ප්‍රශ්න තියෙනවා. සමහර අපි හිතන කාරණා වලට කීයටත් එක්සත් ජාතික පක්ෂය කැමති. සමහර එක්සත් ජාතික පක්ෂය හිතන කාරණා වලට කීයටත් අපි කැමති නැහැ. අපි දෙගොල්ල අතර යම් කාරණා පිළිබඳ ප්‍රතිපත්ති දෙකක් තියෙනවා. එහෙම තීදී අපි ඉලක්කය සඳහා මේ වැඩ කරමින් ඉන්නේ. හම්බන්තොට වරාය සෑදීම සඳහා සත්‍ය ලෙසම වැය වූ ඩොලර් මිලියන 1000ක මුදල වෙනුවට ඩොලර් මිලියන 400ක මුදලක් බව පවසන ප්‍රකාශයන් පිළිගත නොහැකි බවත් ඒ පිළිබඳව කඩිනම් පරීක්ෂණයක් සිදු කළ යුතු බවත් අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසනවා. මාධ්‍යවේදීන් පිරිසක් හමුවේ අදහස් පළ කරමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා. පහුගිය දිනක නාමල් රාජපක්ෂ මහත්මයා කියලා තිබ්බා හම්බන්තොට වරායේ ණය ප්‍රමාණය ඩොලර් මිලියන 400යි කියලා. හැබැයි අපේ පොත්තර තියනවා ඩොලර් මිලියන 1347ක් කියන එක. ඒ කියන්නේ ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් මේ නාමල් මහත් රාජපක්ෂ මන්ත්‍රීතුමා දන්නේ නැහැ. මම ජනාධිපතිතුමාගෙන අගමැතිතුමාගෙන ඉල්ලා සිටිනවා කරුණාකරලා හොයලා බලන්න ඉතුරු ඩොලර් මිලියන 1000කට කිට්ටු ගාණක් කොහෙද ගිහින් තියෙන්නේ කියලා. ඔය වරාය බලනකොට ඩොලර් මිලියන 400කින් නෝක කරගන්න බෑ. ඩොලර් මිලියන 500කින් විතර 600කින් විතර ඔක් කරන් තිබ්බා. හැබැයි නාමල් මහත්තයා කියනවා නම් මේක ඩොලර් මිලියන 400කින් කරලා තියෙන්නේ කියලා. ඉතුරු සල්ලි සමානලාට නැති. ඉතින් මෙන්න මෙව තමයි මේ යහපාලනයේ වැරද්ද. යහපාලනයේ හොයන්න ඕනේ මෙන්න මේ වටික. ලංකාවේ සල්ලි වලින් රුපියල් මිලියන 142,961ක් ණය තියෙනවා. ඒකින්ද තමයි අපිට මේ ආයතනය සමූහ ව්‍යාපාරයක් හැටියට චීන සමාගමක් එක්ක සාකච්ඡා කරලා ගිවිසුම් අස්සම් කරන්න සිදු වුණේ. එහෙම නැතුව මේ වරායේ සක්තිතා වර්තාවක් හදලා නැහැ. නැව් වෙන්නේ කොහොමද කියලා හිතලා නැහැ. තන හැටියට මේ වරාය හදපෙකී තාමත් වැඩගත්. නමුත් මේ කරපු ක්‍රියාදාමයයි වියදම් කරපු මුදල් ගැන දැන් නාමල් රාජපක්ෂ මන්ත්‍රීතුමා කියනවා නම් මේකේ වියදම් වෙලා තියෙන්නේ 400යි කියලා. වහාම FCID එක හරේ ජනාධිපති කොමිසම හරේ හොයලා බලන්න ඕනේ ඉතුරු මිලියන 1000ට මොකද වුනේ කියලා. මම අද ලිඛිතව යවනවා ජනාධිපතිතුමාටයි අගමැතිතුමාටයි කරුණාකරලා ඉතුරු මුදල මේ ගැන පරීක්ෂණයක් කරලා ඉතුරු මුදල කොහෙද ගියේ කියලා හොයාගන්න කියලා. එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මාධ්‍ය හමුවක් අද සිරිකොත පක්ෂ මුලස්ථානයේදී පැවැත්වුණා.
මේ යහපාලන ආණ්ඩුව හැදුවේ එක්සත් ජාතික පක්ෂය අපි. හැබැයි අපි මේක හදලා අපි බලාපොරොත්තු වෙන්නේ පැහැදිලිව ජනතාවට හොඳ සේවාවක් කරන්න. දූෂණය වංචාවෙන් හොරකමෙන් තොර යහපත් රටක් නිර්මාණය කරලා දරු පරපුරට අලුත් රටක් නිර්මාණය කරලා දෙන්න. ඒ නිසා අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්සත් ජාතික පක්ෂය අපි දෙගොල්ලෝ එකට එකතු වෙලා මේ යහපාලන වැඩසටහනට ශක්තිය දුන්නා. අපි හැමදේම ආරක්ෂා කරමින් හැමදේම ආරක්ෂා කරමින් ඉදිරි ගමනක් යන්න ඕන කියන මතය තියාගෙන අපි ඉස්සරහට යනවා. ඉදිරියේදී අපි ඇත්ත ඇතිසැටියෙන් කතා කරලා මේ රටේ පාලනය හරියට කරන්න ඕන කියන මතය තමයි අපි ඉස්සරහට ගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. මෛත්‍රීපාල සිසේන මෛතුමා අපි ජනාධිපතිවරයා කරන්න අපි එක්සත් ජාතික පාක්ෂික හැටියට අපි විශාල කැපකිරීමක් කළා. එක්සත් ජාතික පාක්ෂික හැටියට ගෞරවය අපිට නැති කරගන්න බෑ. අපි එක්සත් ජාතික පාක්ෂික හැටියට අපි විශාල පරිත්‍යාගශීලීව අපි කැපකිරීම කරලා අපි මේ ආණ්ඩුව හදලා තියෙනවා. අපි හුදකලා මන්ත්‍රීවරු හැටියට බොහොම අපහසුයෙන් අපි මේ ආණ්ඩුව රැකගැනීම සඳහා අපි කැපකිරීම කරමු. පොදු සාමූහිකත්වයක් ඇතුව හොඳ සහ නරක තුල සියල්ල එකට භුක්ති විඳින්න යන ගමනක් යන්නේ නැත්නම් ඔවුන්ට එරෙහිව අපිත් පාරට බහින්න ඔවුන්ට එරෙහිව අපිත් මතයක් හදන්න අපි සූදානම් කියන එක මේ අවස්ථාවේදී විශේෂයෙන් කියන්න ඕනේ. 2015 ජනවාරි 8 වෙනිදා අපි මේ ජයග්‍රහණය අපි ලබා ගත්තේ යහපාලන ආණ්ඩුවක් වෙනුවෙන්. විශේෂයෙන්ම අපිට ජාතික ආණ්ඩුව කියන ආණ්ඩුවක් හදන්න උවමනා වුණේ මේ රටේ තියෙන ජාතික අර්බුද ගණනාවක් සඳහන්. ඒකට ජනාධිපතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හැටියට, රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට මේ රටේ අවුරුදු 60 ගානක් තියෙන ප්‍රශ්න අපිට විසඳ ගන්න බැරි හින්දා මේ පක්ෂ දෙක එකඟත්වයක් උඩ ගමනක් යන්න ඕනේ කියන එකඟතාවය උඩ තමයි මේ ආණ්ඩුව ගොඩනැගෙන්නේ. අපි කියන්නේ මේ ජනතාවගේ බලාපොරොත්තු, ජනතාව අපිට ලබා දීපු ජනවරමට එකඟ වෙලා මේ ආණ්ඩුව තුල අපි එකට වැඩ කරමු, අපි එකට ගමනක් ගමු. 2016 වර්ෂයේ 5 වන ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ කඩේම් ලකුණු අද නිකුත් වුණා. සිංහල මාධ්‍ය පිරිමි පාසල් වෙනුවෙන් වූ කඩයිම් ලකුණු. කොළඹ 7 රාජකීය විද්යාලය ලකුණු 184යි. මහනුවර ධර්මරාජ විද්‍යාලය ලකුණු 181යි. කොළඹ 10 ආනන්ද විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව පිරිමි විද්‍යාලය ලකුණු 180යි. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය ලකුණු 179යි. කොළඹ 10 නාලන්දා විද්‍යාලය සහ මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය ලකුණු 178යි. කුරුණෑගල ශාන්ත ආනා විදුහල ලකුණු 177යි. කොළඹ 7 ඩීඑස්එන් නායක විද්‍යාලය සහ මාතර රාහුල විද්‍යාලය ලකුණු 176යි. සිංහල මාධ්‍ය බාලිකා පාසල් වෙනුවෙන් වූ කඩයිම් ලකුණු. වජිරපාර කොළඹ 5 විශාකා විද්‍යාලය ලකුණු 184යි. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය ලකුණු 181යි. කොළඹ 8 දේවි බාලිකා විද්‍යාලය සහ කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය ලකුණු 179යි. ගාල්ල සවුත්ලෙන්ඩ්ස් විද්‍යාලය ලකුණු 177යි. කොළඹ 7 සිරිමාවෝ බණ්ඩාරනායක බාලිකා විද්‍යාලය ලකුණු 176යි. ගම්පා රත්නාවලි බාලිකා විද්‍යාලය, මාතර සුජාතා විද්‍යාලය සහ කුරුණෑගල ශුද්ධ වූ පවුලේ බාලිකා විද්‍යාලය ලකුණු 175යි. මහනුවර උසස් බාලිකා විද්‍යාලය සහ ගල්ල සංගමිතා බාලිකා විද්‍යාලය ලකුණු 174යි. නුගේගොඩ අනුලා විද්‍යාලය ලකුණු 173යි. සිංහල මාධ්‍ය මිශ්‍ර පාසල් වෙනුවෙන් වූ කඩයිම් ලකුණු. පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 174යි. වීරකැටිය රාජපක්ෂ මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 172යි. හොරණ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 171යි. රඹුකන පින්නවල මධ්‍ය මහා විද්‍යාලය සහ බණ්ඩාරවිල මධ්‍ය මහා විද්‍යාලය ලකුණු 170යි. අනුරාධපුර මධ්‍ය මහා විද්‍යාලය, කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලය සහ දෙබරවව මහා විද්‍යාලය ලකුණු 169යි. කුරුණෑගල වයඹ රාජකීය විද්‍යාලය ලකුණු 168යි. පාසල් නිවාඩු කාලය ඉලක්ක කරගනිමින් අද දින සිට ලබන 20 වනදා දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා විශේෂ අතිරේක දුම්රිය දෙකක් යෙදවීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය තීරණය කර තිබෙනවා. මෙවර අවසාන වාරපාසල් නිවාඩු සමයත් හෙට දිනෙන් ආරම්භ වන දින 4ක දීර්ඝ නිවාඩු කාලයත් අරඹයා මෙම අතිරේක දුම්රිය දෙක ධාවනයට යොදවා තිබෙනවා. කොළඹ කොටුවෙන් අද දින සහ ලබන 11, 13, 15, 17, 19 යන දිනවලදී මෙම දුම්රිය දෙක බදුල්ල දක්වා ගමන් ආරම්භ කරන අතර හෙට දින සහ ලබන 12, 14, 16, 18, 20 යන දිනවලදී බදුල්ල සිට කොළඹ කොටුව දක්වා මෙම දුම්රියන් ධාවනය කිරීමට නියමිතයි. පෙර සඳහන් කළ දිනයන්වලදී උදෑසන පෙරවරු 7ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් පිටත්වන දුම්රිය පස්වරු 5:29ට බදුල්ල දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිතයි. බදුල්ල දුම්රිය ස්ථානයෙන් පෙරවරු 7:30ට පිටත්වන දුම්රිය පස්වරු 5:20ට කොළඹ කොටුවට ළඟා වීමට නියමිතයි. මෙම දුම්රියන් සඳහා පළමු පන්තිය වායු සමනය කළ මැදිරිය බැගින් එක් කර තිබෙනවා.
ශ්‍රී ලාංකීය මාතෘභූමියේ ආරක්ෂාව වෙනුවෙන් අති දැවැන්ත සේවාවක් ඉටුකරන රටවට බැඳි රන්වැට ශ්‍රී ලංකා නාවික හමුදාවට අදට 66 වසරක් සපිරෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට සියතෙන් පිදෙන උත්තමාචාර්යයි මේ. ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා නාවික හමුදාවේ 66 වන සංවත්සරය අදට යෙදී තිබෙනවා. ඉන්දියන් සාගරයේ දිවයිනක් ලෙස පිහිටා තිබෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම ආරක්ෂක බලල ලෙසින් නොපිරිහෙලා තම වගකීම ඉටුකරන නාවික හමුදාව මෙවර සිය 66 වන සංවත්සරයේ නාවික හමුදාපති වයිස් අඩ්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ උපදේශකත්වයේ හා මග පෙන්වීම යටතේ ආගමික සමාජ සුබසාධන සහ නාවික සම්ප්‍රදායන්ට මුල්තැනක් දෙමින් සංවිධානය කර තිබෙනවා. මෙම සංවත්සරයට සමගාමීව සියලුම නාවික විද්‍යාලයන්හි සර්ව ආගමික කටයුතු ප්‍රජා සත්කාර සහ සමාජ සුබසාධන වැඩසටහන් රැසක්ද පවත්වා ඇති අතර අවංකත්වයෙන් විනයෙන් නීතිගරුක බවින් සහ වෘත්තිමය නිපුණත්වයකින් පරිපූර්ණව පළමුවත් දෙවනුවත් තෙවනුවත් මගේ රට යන උදාරතර සංකල්පයෙන් රටවට බැඳි රන්වැට ලෙස එදා මෙන් අදත් අද මෙන් හෙටත් ශ්‍රී ලංකා නාවික හමුදාව මාතෘභූමිය රැක ගැනීම උදෙසා නිරන්තරයෙන් අපකැප වී සිටිනවා. දැන් විදෙස් පුවත්. දකුණු කොරියානු ජනාධිපති නියට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය වැඩි ඡන්දයෙන් සම්මත වුණා. ඒ අනුව ජනාධිපති නියහට සිය දුරය අහිමි වනු ඇති. සිය සමීපතමයින් රජයේ මූල්‍යමය කටයුතු සඳහා සම්බන්ධ කර ගැනීම හා දූෂණ වංචාවන් සිදු කිරීම යන කරුණු සම්බන්ධයෙන් දකුණු කොරියානු ජනාධිපතිනි පාක් ගියුන් හයිට් එරෙහිව චෝදනා එල්ල වුණා. ඒ හමුවේ ජනාධිපතිනිය ධූරයෙන් ඉල්ලා සිටි බවට රට තුළ විරෝධතා රැල්ලක්ද ගොඩනැගුණු අතර ධූරයෙන් ඉවත්වීම ජනාධිපතිනි විසින් ප්‍රතික්ෂේප කළා. තමා ධූරයේ සිටිනවාද නැද්ද යන වග තීරණය කිරීමේ අයිතිය ජනාධිපතිනි විසින් එරට පාර්ලිමේන්තුවට බාර කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස ජනාධිපතිනියට එරෙහිව පාර්ලිමේන්තුවට පසුගියදා දෝෂාභියෝගයක් ඉදිරිපත් වුණා. එම දෝෂාභියෝගයට අදාළ ඡන්ද විමසීම පැවැත්වුණේ අද දිනයේදී. ඒ අනුව අදාළ දෝෂාභියෝගයේ වැඩි ඡන්දයෙන් සම්මත වී තිබෙනවා. දෝෂාභියෝගයට පක්ෂව ඡන්ද 234ක් ප්‍රකාශ වුණු අතර ඊට එරෙහිව ප්‍රකාශ වී තිබුණේ ඡන්ද 56ක් පමණයි. දෝෂාභියෝගයට පක්ෂපාතී වෙමින් ජනාධිපතිනියට විපක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය භාවිතා කළ සභිකයින් අතර එරට විපක්ෂයේ මෙන්ම පාලක පක්ෂයේද සභිකයින් වන බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. ඒ අනුව පාක් ගියුන් හයිගේ ජනාධිපති ධූරය තාවකාලිකව අත්හිටවනු ඇති. අත්හිට වූ ජනාධිපති ධූරයේ සියලු කටයුතු දකුණු කොරියානු අග්‍රමාත්‍ය හොයන්කෝ අනියටතේ ක්‍රියාත්මක වන බවයි විදෙස් වාර්තා සඳහන් කරන්නේ. දෝෂාභියෝගයෙන් පරාජයට පත්වීම නිසා ධූරය අත්හිට වීමකට ලක්වත් පාක් ගියුන් හයි එරට ජනාධිපති ධූරයෙන් පහ කිරීමක් සිදුවන්නේ නැහැ. ඒ ධූරයෙන් පහ කිරීමට නම් සමාජිකයින් 9 දෙනෙකුගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් ඉදිරියේදී එරට ව්‍යවස්ථා අධිකරණය හරහා විශේෂ පරීක්ෂණයක් සිදු කළ යුතු අතර ජනාධිපතිනිය වරදකඩු බව එම විනිසුරු මඩුල්ල විසින් තීරණය කළහොත් පාක් ගියුන් හයි දකුණු කොරියානු ජනාධිපති ධූරයෙන් පහ කෙරෙනු ඇති. එත් සමගින් සියත ටීවී සවස 6 ප්‍රවෘත්ති විකාශයේ නිමාවට පත්වනවා. හම්බෙමු 7:30ට අපගේ ප්‍රධාන පුවත් විකාශයත් සමගින්.